අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සිත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටි ගම්මන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් CID අත්අඩංගුවට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළට බගවන්තලාව ප්‍රදේශයේ ස්වයං නිරෝධාරයට යොමු කර සිටි පුද්ගලයෙක් මියයයි අඹගමුවෙන් ආසාදි 318ක් වවුනියාව පාසල් සිසුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමග වවුනියාවේ ප්‍රධාන පාසල් 4ක් වසා දැමේ කොවිඩ් හේතුවෙන් ඇති වී ඇති සමාජීය සහ ආර්ථික විපර්යාසයන්ට මුහුණ දීමට නව දැක්මක් අවශ්‍යයි විපක්ෂ නායක අවධාරණය කරයි දේශීය ආයුර්වේද වෙදකම යලි දිරිමත් කිරීමට රජය අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව රාජ්‍ය ඇමති සිසිර කියයි. රතවාහන අංක තහඩුවල පළාත් අක්ෂර ඉවත් කිරීම ඇතුළු යෝජනා රැසකට කැබිනට් අනුමැතිය. ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම LPL තරගාවලියේ අවසන් මහා තරගයට ප්‍රථමයෙන් දේශීය පුවත් මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ 299ක් පමණ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ අතර ලංකා සතස ආයතනයේ වාහන අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් වූ චෝදනා මත ත්‍රිකුණාමලිය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති අබ්දුල්ලා මහරුෆ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සිද්ධියේදී වන්දනාකාර නිලධාරීන් දෙදෙනෙක් එම රැඳවියන්ගේ අත්අඩංගුවට පත් වෙලා ඔවුන් අදවා තබාගෙන සිටියා. ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශත් ඊයේ දිනේදී ලබාගෙන තිබෙනවා විස්තරාත්මක ප්‍රකාශ. මේ සම්බන්ධයෙන් පශ්චාත් මර පරීක්ෂණ දෙකක් මේ වන විට පවත්වලා තියෙනවා. පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය වරුන් ඒ වගේම ගිනියාවි විශේෂඥයෙක්ගේ ප්‍රධානත්වයෙන් මෙම පශ්චාත් මර පරීක්ෂණ පැවැත්වෙන්නේ. කෙසේ වෙතත් මේ මෘත ශරීර සම්බන්ධව අධිකරණය විසින් ඉදිරියේදී නියෝගයක් ලබා දීමට නියමිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා. මේ අතර පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බහරේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවීම සඳහා හෙට දිනේ ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය සලසා දිය හැකි බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. අත්අඩංගුවේ පසුබිම නීතිඥ හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා ගොනුකල පෙත්සමක් අද කැඳවනු ලැබ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුසන්ත බාලපටිවෙන්දි මහතා මෙම දැනුම් දීම සිදු කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ රාත්‍රී පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ලංකා සතුස ආයතනයේ වාහන අවභාවිතාවක් කිරීම සම්බන්ධයෙන් 2015-2019 අතර කාලයේ මෙම අවභාවිතාවන් සිදු වී ඇති බවට වාර්තා වෙනවා. එසේ අත්අඩංගුවටගත් පුද්ගලයන් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කර ඇති අබ්දුල්ලා මොහමඩ් මහරුප් නැමැති අය සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි ෆාරුක් මොහමඩ් අස්ලාම් නැමැති අයෙක්. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. වාර්තා වූ කොවිඩ් මරණ අතර බණ්ඩාරගම් ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් දුබන අතර ඇය මියගොස් ඇත්තේ පසුගිය 11 වනදායි. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග අති රුධිර පීඩනය නිසා ඇති වූ හෘද අබාධයක්. අනෙක් මරණය කොළඹ 14 ප්‍රදේශයෙන් වාර්තා වන අතර මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි පිරිමි පුද්ගලෙක්. ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගිය 13 වනදා මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර ඊයේ දින මෙරටින් නව කොරෝනා ආසාදිතින් 688 දිනක් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් කොළඹින් වාර්තා වන අතර එම සංඛ්‍යාව 200ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඊට අමතරව
ගල්පතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතින් 117ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතින් 113 දෙනෙක් වාර්තා වී තිබෙනවා. අනෙක් ආසාදිතින් 255 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වෙනවා. අද උදැසන වන විට මිනුවන්ගොඩ සහ බෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 29833ක් ලෙසයි සටහන් වුණේ. ඒ අනුව බෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 33477 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙලෙස අදහස් පළ කළා. උත්සව සමයේ දැන් දිනෙන් දින ළඟා වෙමින් තියෙනවා. විශේෂයෙන්ම සාප්පු සවාරි සහ විශේෂ නත්තල් උත්සවය සහ ජනවාරි පළවෙනිදා නවවසර උදා වීමත් සමග ඒ රට තුල වෙනදා සුපුරුසු පරිදි අපි ගත කරපු ඒ උත්සව කාලය අද ගත කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. කොවිඩ් එක ජීවත් වෙමින් යනකොට නව සාමාන්‍යකරණයත් එක්ක යනකොට අනිවාර්යයෙන්ම අපිට අපේ සමහර දේවල් හිලව් කළා තමයි. එහෙම නැත්නම් ඒ අඩුතක්සේරුවකින් ඒ පිළිබඳ සැලකීමින් තමයි අපිට ඉස්සරහට යන්න සිද්ධ. මේ මාර්ගෝපදේශ වලට අනුගත වෙන්න විශේෂ සාප්පු සවාරි වලද සැලකිලිමත් වෙන්න gedara සියලු එකට එළියට බහින් නැතුව තෝරගත්ත එක්කෙනෙක් නැත්තම් උපරිම දෙන්නෙක් මේ අත්‍යවශ්‍ය රාජකාරිය වලට ගෙදරින් එළියට බහින්න රට පුරා හැමතැනම ඇවිදින් නැතුව මේ අත්‍යවශ්‍ය තැන් වලට විතරක් යන්න දුර පළාත් වලට ගිහිල්ලා අවදානම ව්‍යාප්ත කරන්න සහ අවදානම තමන් ගන්න උත්සාහ කරන්න එපා. මේ සාප්පු සවාරි යනකොට සෙනඟ ගොඩාක් වැඩියෙන් ගැවසෙන ඒ වෙලාවල් තෝරගන්න නැතුව සෙනඟ අඩුවෙන් ගැවසෙන තැන් කාල සීමාවන් තෝරගෙන මේ තැන් වලට ගමන් කිරීම තාම වැදගත් වෙනවා. මෙතර භගවන්තලාව ප්‍රදේශයේ ස්වයන් නිරෝධාරයට යොමු කර සිටි 86 හැවිරිදී පිරිමි පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. අදාළ පුද්ගලයාගේ මෘතදේහය සම්බන්ධයෙන් PCR පරීක්ෂණයක් සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසට භගවන්තලාව හදිසි මරණ පරීක්ෂක වර්ධන් ධනලක්ෂ්මී මහත්මිය නියෝග කර තිබෙනවා. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාවන් වලට අනුව COVID-19 වෛරසයේ ආසාදනය වූ ආසාදිතින් 18 දෙනෙක් හඳුනාගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය ධාරී ක්‍රිෂාන් පේමසිනි මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. වවුනියාව නගරයේ ප්‍රධාන පාසලක පාසල් සිසුවියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග වවුනියාව නගරයේ ප්‍රධාන පාසල් හතරක් අද උදැසන සිට තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ වයස අවුරුදු 15ක පාසල් සිසුවියකට මෙලෙස COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. එම පාසල් සිසුවිය පදිංචිව සිටි වවුනියාව කට්කුලි පළමු වන හරස් වීදියේ ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇති අතර වවුනියාව පුදිය සාම්බල කුලම් ප්‍රදේශයේ පුද්ගලින් පස් දිනකටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බැවින් අදාළ ප්‍රදේශයටද සංචරණ සීමා පනවා තිබෙනවා. කෑකල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද උදැසන අධිකරණ සංකීර්ණයේ විෂබීජ හරණය කොට නඩු කටයුතු අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. හුදකලා කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වන විට ලංකාව පුරාම පුද්ගලින් 98,000ක් පමණ ස්වයං නිරෝධායනයට ගෘහස්ත නිරෝධායන ක්‍රියාවලියට යොමු කරලා තියෙනවා. සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා දැන්වීම් යොදලා තියෙනවා. ඒවට අනුගත වෙලා කටයුතු කරන්න ඔබ නිවසෙන් නැත්නම් ඔබ ඉන්න පරිශ්‍රයේ ඔබ නිරෝධායනයට ලක් වෙලා තියෙනවා නම් උමන ප්‍රදේශයක හිටියත් ඔබ ඉන්න පරිශ්‍රයෙන් පිටතට යාම සපුරා තහනම් වෙනවා. එසේ පිටතට ගියහොත් ඒ අයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමට හැකියාවක් ලැබෙනවා. එම නිවෙස්වලට පිටස්තර අය යනවා නම් එයත් නිරෝධායන නියෝගයකට පටහැනි ලෙස කටයුතු කිරීමක් වෙනවා. ඒ අයට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. දේශීය ආයුර්වේද වෙදකම යලි දිරිමත් කිරීමට රජය අවශ්‍ය මූලික පියවරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසර ජයකොඩි මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ අපි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන අධ්‍යයනය කරන්නේ බටහිර වෛද්‍ය මූලධර්ම වලට අනුකූලව. ඉතින් ඒතර පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් හැබැයි ඔවුන්ගේ පැත්තෙන් කරන්න ඕන කාර්යය තා සාර්ථකව සිද්ධ කරනවා. නෑ දේශීය වෛද්‍ය ක්‍රමයේ අලුත් පිබිදීමක් ඇති වෙලා තියෙනවා. ඒක ප්‍රතිකර්මයක් නෙමෙයි. ඖෂධ වර්ග රාශිය විවිධ ප්‍රතිකාර ක්‍රම ඖෂධ වර්ග, ඖෂධීය පාන වර්ග, ඖෂධ වශයෙන් ලබාගත හැකි ආහාරමය අතිරේක වශයෙන් ගුණාංග තියෙන දේවල් රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හැම එකක්ම මේ වඩා හොඳ දෙක තෝරගැනීමෙන් අපේ කාර්යභාරය නිසා මේ සියලු දේවල් පිළිබඳ අපි අධ්‍යයනයක් කරනවා. ස්වාධීන කමිටුවක් විසින් අපේ පැත්තෙන් කරන කාර්යය අපි ඉටු කරනවා. අමාත්‍යංශ මේ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ
විසින් निर्देश කළේ පළමුවෙන්ම ආර්ය දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත ගුඩිච්ඡාදී චූර්ණය කියන එක පාණයක් වශයෙන් භාවිත කරන්න. ඒක තමයි අපි දේශ වෛද්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ කළේ. ඒ ගැන සායනික පරීක්ෂණ අවශ්‍ය නැහැ. අවුරුදු 100 ගන්න දහස් ගන්නක් භාවිත කරපු ප්‍රතිකාරම. ඒ හැම දෙයක්ම අපි අධ්‍යයනය කර යනවා. එකකට සීමා වෙන්නේ නැහැ. තියෙනවා. ඒ නිසා රජයේ මේ වෙලාවේ දේශීය වෙදකම අලුතින් ගොඩ ගන්න දිරිමත් කරන්න අවශ්‍ය මූලික පියවර ආසිය කරන් තියෙනවා. कोविड-19 वैरस हेतुन अतिवियति सामाजीय सह आर्थिक विपर्यासंट मुहुन दीमट नवदेक्मक अवश्यभव विपक्ष नायक सजित प्रेमदास महता पवसनवा ए देवनूर प्रदेश पवती वेडसटानकटेक्वेमी ගමින් ගමට දොරින් දොරට රට වටා සමගී ජනබලවේගයේ සමාජිකත්වය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවිනුවර වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජාතික වශයෙන් ගත් කල කොවිඩ් 19ත් සමග අපේ දැක්ම අපේ වැඩපිළිවෙල අනාගත ජාතික ක්‍රමෝපාය ජාතික න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හමුවා. දුර්දක්නානුවන් විචක්ෂණශීලී භාවය පරිණත භාවය ගැන මහා ලොකුවට කතා කරන කිසිම කෙනෙකුට කොවිඩ් 19 අනතුරුදායක තත්ත්වය පිළිබඳව ප්‍රශ්න කරන්නට ඒ අදහස් පළ කරන්නට මේ වසර මුලදී එකඳු සිතිවිල්ලක්වත් නිර්මාණය වුණේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ දැන් හැම වෙලාවෙම මේව පළඳන්නේ කියලා මොනවද පාර්ලිමේන්තුවේ මේව ගැන කතා කරනකොට ලැබෙන ප්‍රතිචාර පෞද්ගලික චරිත ගහක මඩ ගැසි මඩ ගහන දේශපාලනය තමයි ලැබෙන එකම ප්‍රතිචාර මම තමුන්නාසලට කියන්න කැමතියි මේ වර්තමාන රජය අපොහොසත් වෙලා තිබෙනවා අපේ රටේ ජනතාවට හොඳ ගුණාත්මක භාවයෙන් ඉහළ වූ කොවිඩ් එන්නතක් කොවිඩ් මර්ධනය කිරීමේ එන්නතක් ලබා ගැනීමට අපොහොසත් වෙලා මේ ප්‍රමාදයේ නිසා මොකද වෙලා තියෙන්නේ කොවිඩ් එන්නත් ලබා ගැනීමේ පොලිමේ අවසානයේ අපේ රට වැටෙයි දෝ කියන ඒ අවිශ්වාසය අපි තුල තියෙන මේ නව තත්ත්වය සමග කොවිඩ් නිසා ඇති වී තිබෙන මහා ආර්ථික සමාජීය විපර්යාසයක් සමග අපි අලුත් දැක්මකින් ඉදිරියට යන්නට රතවාහන අංක තහඩුවල පළත් අක්ෂර ඉවත් කිරීම ඇතුළු යෝජනා රැසකට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා कैबिनेट मंडलेदी अनुमत योजनावान पलात अक्षर इवत्किरीम मगिन वाहन अंक तहडु निगुत किरीमे क्रमवेदे सेवालाबींट पहसुवन आकारेन सरसुम किरीमट इदिरिपत्तु योजनावट कैबिनेट अनुमति हिमियुना सेलु करुणु सलकिल्लट गेन वाहन अंक तहडु निगुत किरीमेदी पलात अक्षर इवत्किरीमटई मेहदी अनुमति हिमिव तिबेन्ने बिम्स्टेक प्रश्नाप्तिय पिलिगेनीम संदहा अनुमति लबा गेनीम पिनिस विदेश अमात्यवरय इदिरिपत् कल योजनावटद कैबिनेट मंडले अनुमति लबा दुन्ना श्रीलंकावे कितुल भोगे प्रधान वेविली भोगयक लेस नंकिरीमहा कितुल संवर्धन मंडले पिहिटुवीम संबंधेन वेविली कर्मांत अमात्यवरय इदिरिपत् कल योजनावट अमात्य मंडले अनुमति लबा दुन्ना जातिक गमनागमन कमिशन सभा पनत संशोधने कीरीम संदहाद प्रवाहन अमात्यवरय इदिरिपत् कल योजनावट अमात्य मंडले यदिन अनुमति लबा दी तिबेनवा विष वर्ग अबिं सह अंतरायकर औषध आज्ञा पनत संशोधने कीरीम पिनिस इदिरिपत्तु निर्देश පදනම් කරගනිමින් ආචාර්ය පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර මෙනිකා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයක් රත්නපුර ස්ථාපිත කිරීමටද කැබිනට් මණ්ඩලය ඊයේ දින අනුමැතිය ලබා දුන්නා. දැන් අවධානය ක්‍රීඩා පුවතක් වෙතයි. මෙවර LPL තරගාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව වටේ තරගයෙන් දඹුල්ල වයිකින් කණ්ඩායම ලකුණු 37කින් පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා. ලංකා ප්‍රීමියර් ලීග් 2020 win together. Two is expected to be another good one. කාසි වාසිය දිනකට දඹුල්ල වයිකින් කණ්ඩායම ප්‍රථමින් පන්දුවට පහර දීමට ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ආරම්භක පිටිකරුවන් යුගලේ ලෙස පිටියට පිවිසියේ අවිෂ්ක ප්‍රනාන්දු සහ ජොන්සන් චාර්ල්ස්. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 39ක් රස කරගත්තා. ඒ පන්දු 26කදී ආරම්භක පිටිකරුවෙක් ලෙස පිටියට පිවිසි ජොන්සන් චාර්ල්ස් විශිෂ්ට ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 76ක් රස කරගත්තේ පන්දු 56කදී. ඊට 1.6 පහරක් සහ 4 පහර 10ක් ඇතුළත් පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර කඩුලු දෙකක් බිඳ හෙළුව අතර ලහිරු කුමාර රමේෂ් මෙන්ඩිස් සහ අන්වර් අලි අතරේ එක් කඩුලු දෙකින් බෙදී ගියා. නායක තිසර පෙරේරා ඇතුළු අනිත් ක්‍රීඩකින්ට ලකුණු 20 සීමාවට හෝ ලංවීමට දඹුල්ල වයිකින් කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ඒ අනුව ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දු භාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළා.
and it falls safe. Direct hit. Oh, my. ලකුණු 166ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දඹුල්ල වයිකින් කණ්ඩායමේ ආරම්භක විධිකරුවන් ලෙස පිටියට පිවිසි සමිත් පටෙල් සහ නිරෝෂන් දික්වැල්ලයි. දඹුල්ල වයිකින් කණ්ඩායමේ මුල්පෙළ විධිකරුවන් ජෆ්නා ස්ටැලියන්ස් පොන්දියවන්නන් හමුවේ අසරණ වූ අතර කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු අතරට පැමිණීමට අවස්ථාව ලබා නොදීමට ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පොන්දියවන්නන් වග බලාගත්තා. උපුල් තරඟ ලකුණු 33ක් රැස් කරගත්තේ පන්දු 39ක ඊට හතරේ පහර හතරක් ඇතුළත් වුණා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 29යි. පන්දු වැවීමේදී සිය සුපුරුදු දස්කම් පෙන්වමින් වනිදු හසරංග කඩුරු තුනක් බිඳ හෙළුව අතර අනෙක් පන්දුවන්නන් අතරේ එක් කඩුරු පැගින් වෙදී ගියා. අසර්ථක පිටිකරණයක නිරත වූ දඹුල්ල වයිකින් කණ්ඩායම පන්දු වාර 19යි එක් පන්දුවකදී සියලුම දෙවි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 128ක්. ඒ අනුව දඹුල්ල වයිකින් කණ්ඩායම ලකුණු 37කින් පරාජයට පත් කළ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම LPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. තරගයේ වීරයා ජොන්සන් චාල්ස් මෙතර LPL තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් සහ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි. තරගය හෙට රාත්‍රී 7ට ආරම්භ වන්නේ හම්බන්තොට සූර්යවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. එම පොතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත හමු වන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.